ආගම් බේදයක් තොරව හැම සිටම මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් හඩනගෙන ඒ ශ්‍රේෂ්ඨ නායකයව මම මීළඟට ආරාධනා කර සිටිනවා ඔබ අමතා කතා කිරීම සඳහා. වේදිකාවේ ඉන්න අපි ඉබ්‍රහීම් හාජ්යාර් සුහරාගෙන් ඒ වගේම ශ්‍රී ලංකා ජමාති ඉස්ලාම් සංවිධානයේ උපනායක එම්.එච්.එම්. මුසයි ඉස්ලාහීන් සහෝදරයාගෙන් ඒ වගේම ප්‍රබෝධයේ සංගරාවේ ප්‍රධාන කතුරු හැටියට කටයුතු කරන එම්.එච්.එම්. හසන් මහත්මයාගෙන් අන්තරාගමික සාමපදනමේ කාර්යක සභික එම්.එච්.එම්. නියාස් මහත්මයා ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ඔබලා සියලු දෙනාගේ අවසරයි. පළමු කොටම ජමාත් ඉස්ලාම් සංවිධානයට මම ස්තුතිවන්ත වෙනවා. වැඩ කරන ජනතාව පිළිබඳව සාකච්ඡාවක් කතාබහ ඇති කිරීම සඳහා මේ සම්මන්ත්‍රණය මේ රැස්වීම සූදානම් කරලා අපට ආරාධනා කිරීම පිළිබඳව බෙහින්ම එම සංවිධානයට ස්තුතිවන්ත වෙනවා. ද අපි කතා කරමින් ඉන්නේ අද මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ මේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරවලට ආගමික නායකයන්ට පොදු ජනතාවන්ට පැවරී තිබෙන වගකීම සහ කාර්යභාරය පිළිබඳ. එතන පළමු කොටම අපි බලන්න ඕන කවුද මේ වැඩ කරන ජනතාව? දැන් සාමාන්‍යයෙන් වැඩ කරන ජනතාව කිව්වම අපි ඔළුවේ ඇඳිනවා තේවත්තේ තේ දළු කල නෙලන කෙනෙක්, කුඹුරේ වගා ගොවිතැන් කරන ගොවියෙක්, මූදේ මාළු අල්ලන කෙනෙක්, ෆැක්ටරි ඇඳුම් මහන කෙනෙක්, කොටුවේ බඩු ඔසවන පටවන කෙනෙක් අපේ ඔළුවේ ඇඳෙනවා. ඉතින් වැඩ කරන ජනතාව කියන සීමාව එතනද තිබෙන්නේ? අප විශ්වාස කරන වැඩ කරන ජනතාව කියන සීමාව තිබෙන්නේ එතන නෙවෙයි. ද අපි ගත්තොත් ඕනෑම රටක ඒ රටේ ස්ථාවරභාවය, ඒ රටේ ජනතාවගේ සමෘද්ධිය රඳා පවතිනවා ඒ රට ආර්ථිකයේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ මත. ආර්ථිකයේ මොනතරම් ජයග්‍රහණ රටක් අත්පත් කරගෙන තිබෙනවද ඊට සමාන්තරව ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. දැන් මොකෙන්ද මේ රටක ආර්ථික රටේ ජාතික ධනය මනින්නේ? දැන් උදාහරණයක් ගත්තොත් අද මහා බැංකු වාර්තාව අපේ රටේ ඉදිරිපත් කරා. මහා බැංකු වාර්තාව ඒ කියන්නේ 2017 වසර සඳහා වූ මහා බැංකු වාර්තාව, ඒ කියන්නේ ආර්ථිකයේ සමස්ත සම්පීඩනය 2017 වසර පිළිබඳ ඉදිරිපත් කරා. ඒකදී එක තැනකදී කියනවා අපේ රටේ දළ දේශීය නිෂ්පාදිත, අපේ රටේ මුළු ජාතික ධනය ගිය අවුරුද්දේ නිෂ්පාදනය වෙලා තියෙනවා කියලා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 80ක. ඒක සාමාන්‍යයෙන් ඩොලර් වලින් ගණනය කරන එක අපිට පහසුයි. ජාත්‍යන්තර වශයෙන් ඒක යම් සැලකිලිත භාජනය කරන දත්තයක් රටක ආර්ථිකය පිළිබඳ. ඒස ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 80යි. දැන් මේ ඩොලර් බිලියන 80 පෙන්වන්නේ කොහොමද? ප්‍රධාන ශේත්‍ර තුනකින් මේක පෙන්වනවා. කුසිකර්මාන්ත ශේත්‍රී ගිය අවුරුද්දේ ධනය මෙච්චර එකතු වුණා. කාර්මික ශේත්‍රයේ ගිය අවුරුද්දේ ධනය මෙච්චර එකතු වුණා. සේවා ශේත්‍රයෙන් ගිය අවුරුද්දේ ධනය මෙච්චර එකතු වුණා. ඒ තුනම එකතු කරපුවාම ගිය අවුරුද්දේ අපේ රටේ මුළු ධනය ඩොලර් බිලියන 80යි. ආසන්න වශයෙන් 79 80 80 කෝ ආසන්න ගණන් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ගිය අවුරුද්දේ අපි නිෂ්පාදනය කරන ලද කුසිකාර්මික නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන සහ සේවා නිෂ්පාදනය කියන සමස්තේ එකතුව ඩොලර් බිලියන 80යි කියලා කියනවා. ඒක තමයි ගිය අවුරුද්දේ අපේ රටේ ජාතික ධනය. ගිය වසරේ අපේ රටේ නිෂ්පාදනය වෙන ලද ජාතික ධනය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 80යි. එහෙනම් මේ ධනය කියන්නේ මොකක්ද? ඒ වසරේ නිෂ්පාදනය කරන ලද බහණ්ඩ සහ සේවාවන්ගේ එකතුව. එතකොට මුදල් කියන්නේ
ධනයද. මුදල් කියන්නේ ධනයද? නෑ, ධනයට දෙන වටිනාකම තමයි රුපියල් වලින් කියවෙන්නේ. වී කිලෝ එකක් රුපියල් 40යි. වී ධනය කිලෝ එක වටිනාකම් අගය රුපියල් 40යි. මාළු කිලෝ එකක් රුපියල් 200යි. ගිය අවුරුද්දේ නිෂ්පාදනය කරා මාළු කිලෝ එකක්, එහි රුපියල් අගය රුපියල් 200යි. එනේ සල්ලි කියන්නේ, මුදල් කියන්නේ, රුපියල් කියන්නේ ධනය සඳහා දෙන වටිනාකමේ අගය. ධනේ මුදල් නම් මොකද කරන්න තියෙන්නේ? අපි ඔක්කොම පැත්තකින් තියලා ඔක්කොම බියගම මුදල් අච්චු ගන්න ෆැක්ටරියට ගිහිල්ලා නේද? බේරුවල කට්ටිය එනවා, මුදල් ගන්න ෆැක්ටරියට යනවා, 5-10 කොළවලින්ම ගහ ගන්නවා, කන්ටේනරයක් අරන් යනවා නේද? හලාවති කියනවා කට්ටිය නේද? ඒ සතිය හලාවතර දෙනවා මුදල් ගන්න ෆැක්ටරිය නේද? 5-10 කොළවලින්ම ගහ ගන්නවා, කන්ටේනර දෙකක් පටවලා අරන් යනවා. නම් මුදල් කියන්නේ ධනේද? නම් මුදලේ කියලා කියන්නේ රුපියල් හෝ ඩොලර් කියන්නේ මොකක්ද? අර නිෂ්පාදනය වෙන ධනයට දෙන වටිනාකම. ඉස්සරේම වටිනාකම මැලිය කොහොමද? භාණ්ඩ වලින්ම නේද? හාල් කිලෝ එකක් ලුණු කිලෝ 2යි. එහෙම මැනපු කාලයක් තිබුණා. හාල් කිලෝ එකක් ලුණු කිලෝ 2යි කියලා මැන්නේ. මාළු කිලෝ එකක් හාල් කිලෝ 2යි. මේ භාණ්ඩ වලින් මැනපු එක නේද? ඒකක වලින්ම අනින්න ආවා. එතකොට මෙන්න මේ ධනය තමයි අපේ රටේ නිෂ්පාදනයේ වැදගත්ම එක. එතන මේ ධනේ ආකාර දෙකක් තිබෙනවා. එකක් මොකද්ද? භාණ්ඩ නිෂ්පාදනය. අනෙක සේවා නිෂ්පාදනය. මං කියුවේ කුසකාර්මික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ වල නිෂ්පාදනය, අනෙක සේවා නිෂ්පාදනය. මම පසු පැහැදිලි කරන්න සේවා ගැන. එතන මේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය සමස්ත එකතුවට කියනවා ඒ වසරේ ධනේ. දළ ජාතික නිෂ්පාදිතයි. 2014 වසරේ දළ ජාතික නිෂ්පාදිතයි ඩොලර් බිලියන 80යි. ඒ කියන්නේ ඒ වසරේ භාණ්ඩ සහ සේවාවන්ගේ නිෂ්පාදනයේ එකතුව ඩොලර් බිලියන 80යි. එහෙනම් මේ නිෂ්පාදනයේ එක්ක භාණ්ඩ වලින් නිෂ්පාදනය ඇති වෙනව, එක්ක සේවා වලින් නිෂ්පාදනය ඇති වෙනව. කොහොමද මේ නිෂ්පාදනය ඇති වෙන්නේ? තේවත්තේ දළු කඩපුවාම ඒ දළු වලින් 2014 වසරේ තේවල නිෂ්පාදනය කියලා ගාණක් එකතු වෙනවා. රබර් වත්තේ කිරි කපපුවාම මේ වසරේ කිරි නිෂ්පාදනේ රබර් කිරි නිෂ්පාදනයෙන් ධනෙ මෙච්චර එකතු වුණා කියනවා. මූඳ මාළු අල්ලපුවාම මේ රටේ ධීවර ශේෂ්ත්‍රයේ ආදායම මෙච්චරයි කියලා එකතු වෙනවා. කුඹුරේ වගා කරපුවාම මේ වසරේ වී වලින් ජාතික ධනෙ මෙච්චරයි කියලා එකතු වෙනවා. ගල් වලේ ගල් කඩපුවාම මේ රටේ ගල් මේ අවුරුද්දේ ගල් වලින් නේද නිෂ්පාදනය මෙච්චරයි කියලා ජාතික ධනෙට එකතු වෙනවා. එහෙනම් ජාතික ධනෙ ඇති වෙන්නේ කොහොමද? නිෂ්පාදනය. මූදේ මාළු ඇල්ලුවොත් ඒක ජාතික ධනෙට එකතු වෙනවා. ගල් වලේ ගල් කැඩුවොත් ඒක ජාතික ධනෙට එකතු වෙනවා. ෆැක්ටරි ඇඳුම් මැහුවොත් ඒක ජාතික ධනෙට එකතු වෙනවා. රබර් වත්තේ කිරි කැපුවොත් ජාතික ධනෙට එකතු වෙනවා. පොල් වත්තේ පොල් කැඩුවොත් ජාතික ධනෙට එකතු වෙනවා. මැණික් පතල මැණික් ගැලුවොත් ජාතික ධනෙට එකතු වෙනවා. කම්මලේ උදල්ලක් හදුවොත් යකඩතලයක් කැපුවොත් ජාතික ධනෙට එකතු වෙනවා නේද? එහෙනම් ඒ වගේ තමයි ජාතික ධනෙ භාණ්ඩ ශේෂ්ත්‍රය එකතු වෙන්නේ. මොනවා කරොත්? මුහුද මාළු ඇල්ලුවොත්, ඇල්ලුවේ නැත්තම් මාළු බජවුදායි නේ නිකන්. මේ දවස්වල අල්ලන්නේ නැහැ කියලා. එහෙනම් ධනෙට ඇති වෙන්නේ මොකක් වුණොත්? මුහුද මාළු ඇල්ලුවොත්. ඇල්ලුවේ නැත්තම් මුහුදේ ඉන්න මාළු රටේ ජාතික ධනෙට එකතු වෙන්නේ. තේවත්තේ දළු කැඩුවොත්, කැඩුවේ නැත්තම් දළු ටික මෝරලා යනවා. ජාතික ධනෙට එකතු වෙනවද? නෑ. නුවරඑළියේ තේවතු මෙච්චර තියෙනවා, ඈ එක පඳුරක දළු මෙච්චර තියෙනවා කියලා ධනෙට එකතු වෙනවද? නෑ. ධනෙට එකතු වෙන මොනව වුණොත්? දළු කැඩුවොත්, රබර් වත්තේ කිරි කැපුවොත්, ගල්වලේ ගල් කැඩුවොත්, නැත්තම් ගල්වලක් තිබ්බට ජාතික ධනෙට එකතු. ලොකු ගලක් තියෙනවා අපේ රටේ ජාතික ධනෙ මෙච්චර කියලා එකතු වෙන්නේ. ගල්වලේ ගල් කැඩුවොත්, ෆැක්ටරි ඇඳුම් මැහුවොත්, ඇඳුම් මැහුවේ නැත්තම් ෆැක්ටරි එකේ තියෙන මැෂින් ජාතික ධනෙට එකතු වෙන්නේ. මැෂින් තියෙන එක මකුල් දැල් බඳ බඳ නේද? එහෙනම් මොනව කරොත් ධනෙ ඇති වෙන්නේ? මූඳ මාළු ඇල්ලුවොත්, කුඹුරේ වගා කරොත්, ගල්වලේ ගල් කැඩුවොත්, ෆැක්ටරි ඇඳුම් මැහුවොත්, රබර් වත්තේ කිරි කැපුවොත්, තේ වත්තේ දළු කැඩුවොත් මොනව කරොත්?
මොනකරොත්ද? වැඩ කරොත්. වැඩ කරොත් ධනෙ ඇති වෙනවා. එන ධනයේ උපත මොකද්ද? ධනයේ උපත වැඩ කිරීම. ඒ කියන්නේ මොකක්ද? ධනයේ උපත ශ්‍රමය. ශ්‍රමය නැත්තම් ධනෙ නෑ. අපි ඔක්කොම කතා වෙලා මාසයක් නිදාගමුද? ඔක්කොම කතා වෙලා මගෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපි කල්පනා කරොත් නේ, අපි ඔක්කොම කතා වෙලා මාසයක් නිදා ගන්නවා. ධනෙ කොච්චර ඇති වෙයිද? බිඳුවයි. ඇයි? ශ්‍රමය වගුරන්නේ. එහෙනම් ධනේ උපත ශ්‍රමය. ධනේ උපත ශ්‍රමය. ඒ බහණ්ඩ නිෂ්පාදනය. ඒ වගේම සේවා නිෂ්පාදනයක් තියෙනවා. ගුරුවරයා ළමයිට ඉගැන්නුවොත් ඒක සේවා නිෂ්පාදනය. දොස්තර මහත්තයා ලෙඩෙකුට බෙහෙත් දුන්නොත්, බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා බස් එක අරගෙන සෙනග අරන් ගියොත්, එයි ඒ ඔක්කොම සේවාවන් සපයනවා. මොකටද? ධනේ නිෂ්පාදනය කරන්නේ. ඒකට කියනවා සේවා ධනේ. ගුරුවරයා උගන්නනවා, හොඳ ශ්‍රමිකයෙක් හදන්න. දොස්තර මහත්තයා බෙහෙත් දෙනවා, නිරෝගී සම්පන්න ජීවිතයක් තියෙනවනේ වැඩ කරන්න. බැංකුවෙන් ණයක්ද, බැංකුවෙන් නැත්තම් රක්ෂණ සංස්ථාවෙන් රක්ෂණයක් දෙනවා ආරක්ෂාව සඳහා. වෙන වෙනේවටත් දැන් දෙනවා, මං නිකන් හිතුවොත්. හොඳයි, හරිද? එතකොට මේව සේවා ධනේ. පොළොන්නරුවේ වීටික හාල් බවට පත් කරලා මෙහි විකුණන වෙළඳාම. වෙළඳාමෙන් ඇති වෙන්නේ සේවා ධනය. එහෙනම් ධනය ඇති වෙනවා එකක් බහන්න නිෂ්පාදනයෙන්, අනිත් එක ශ්‍රමයේ නිෂ්පාදනයෙන්. සමස්ත ධනය ඇති වෙන්නේ මොකෙන්ද? ශ්‍රමයෙන්. එහෙනම් දැන් කවුද වැඩ කරන ජනතාව? අර ගොවියා, අපේ ඔළු වැඳෙන ධීවරයා, තේවත්තේ දළු කඩන කෙනා, ගල්වලේ ගල් කඩන කෙනා, පිටකොටුවේ මුට්ට කරගහන කෙනා විතරක් නෙවෙයි ශ්‍රමිකයා. අපි හැම දෙනාම මෙතන ඉන්න බහුතරව අපි ප්‍රමාණයක්, අපි අපේ ආදායම් වෙනුවෙන් අපි ශ්‍රමයේ හිලනවා. දැන් පුළුවන් දැන් හරි දොස්තර මහත්තයා, හරි දොස්තර, අපි හිතන දොස්තර මහත්තයා දැන් නෑ, එහෙම ශ්‍රමිකයෙක් නෙවෙයි. මාසයක් වැඩ නොකර ඉන්න පුළුවන්. දැන් ගොඩාක් අපි දන්න ඔය වෛද්‍ය වෘත්තීන් විශාල වැඩ වර්ජන වලට යනට කැමති නෑ දොස්තර මහත්තයා. මුද මාසයක් ගෙදර ඉන්න බෑ. ඇයි? ඇයි මොකද වෙන්නේ? මාසයක් ගෙදර හිටියොත් තමන්ගේ අර ඒ වැටුපෙන් හදාගෙන තියෙන තමන්ගේ ජීවන රටාව ඒක අර්බුදයට යනවා. එයත් ගිහිලා ඒ මාසෙ මොකද කරන්න ඕන? ඒ මාසෙ වැඩ කරන්න, වැඩනකොර හිටියොත් එයා ශ්‍රමය හැලුවේ නැත්නම් එයාට ඒ මාසෙ ජීවත් වෙන්න බෑ. මේක ඇත්ත කතාවක්. අපි හැමදෙනාටම, අපි හැමදෙනාම ශ්‍රමය හලන මිනිස්සු. අපි ශ්‍රමය හැලුවේ නැත්නම් අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අපිට තිබෙන්නේ ශ්‍රමය විතරයි. අපේ රටේ 90%කට වඩා වැඩි ජනතාවක් තමන්ගේ ශ්‍රමය වැගිරීමෙන් ජීවත් වෙනවා. නිෂ්පාදනය වෙනවා. නිෂ්පාදනය ඇති කරනවා. හැබැයි මොකද වෙන්නේ? ඉතාමත් අතලොස්සක ප්‍රමාණයක් අපි වගුරන ශ්‍රමයෙන් ඇති වෙන නිෂ්පාදනයේ පොදි බැඳ ගන්නවා. එතරම් ප්‍රශ්න තිබෙන්නේ. එතර කොහොමද? දැන් කවුරු හරි හිතනවා මම එක්කයන් පොඩි වීවි. දැන් කවුරු හරි මෙහෙම හිතමු දැන් දැන් ගොවියා වී නිෂ්පාදනය කරමු. එතර කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නේද වහලෙන් බැහැලා, දැන් ওই උඩ ඉන්න අර බංකේ 20,000ක් විතර කුඩා පන්තියක් ඉන්නවා, වහලෙන් බැහැලා නේද වී තියෙන කාමරයට ගිහිල්ලා වී ගෝණියක් හොරෙන් පටව යනවද? නෑ නෑ, වහලෙන් බැස්සෙත් නෑ, දොරෙන් ඇතුළුුනෙත් නෑ, වී කාමරේ තියෙනවා. එහෙනම් කොහොමද මේ වී නිෂ්පාදනය තව කණ්ඩායමක් විසින් අත්පත් කරගත්තේ? කොහොමද ගොවියාගේ ශ්‍රමය? අපි ඔකට කියන සූරාකෑම. කොහොමද ඔක සිද්ධ වෙන්නේ? කොහොමද ওই සූරාකෑම සිද්ධ වෙන්නේ? අපිට තිබෙනවා ශ්‍රමය, තව කණ්ඩායමකට තියෙනවා අපේ ශ්‍රමය මිලදී ගන්න ප්‍රාග්ධනය. ওই දෙක තමයි මේ. ওই මොන ලෝකේ මොන ආර්ථික ක්‍රමවේදයන්ගේ නිෂ්පාදන ක්‍රමවේදයන්ගේ තාක්ෂණයේ මොනවා සිද්ධ වුණත් අපේ රටේ ලෝකේ හැම තැනම තිබෙන පන්තීන් දෙකක්, එකක් ශ්‍රමයේ හිමි පන්තිය, අනිත් එක කවුද? ඒ ශ්‍රමයේ මිලදී ගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හිමි පන්තිය. මේ ප්‍රාග්ධන හිමි පන්තිය විදිහට මොකද කරන්නේ? අර ශ්‍රමයේ හිමි පන්තිය විසින් නිෂ්පාදනය කරන ධනය ඉතාමත් අසාධාරණ ලෙස පොදි බැඳ ගන්නවා. ඒතර කියන්න පුළුවන් සහෝදරයෙක් වෙන්නේ කොහොමද? මේ සැරේ අපි අපේ කුඹුරේ වගා කරලා වී
මිටි සීයක් ගෙනව සීයම ගේතිීනවා. ති ගත්ති නෑන කොමද ගන්න ගන්න විදිහ තමයි. මේ ප්‍රාග්ධනය මිනිස්පාදෙන්ට ඇතුල් කරන තැනින් තැන. ඉස්සරම කුඹුර හාණ්ඩුවන හාන ටැක්ටරේ බ්‍රවන්ස් මුදලාලි ටැක්ටරේ ගෙන ගමි මුදලාලිකි වුණ ගමී කෙනව ලක්ෂ දහ පාල බැංකුණ ඇදිල යා වැඩක් නෑ බ්‍රවස් මුදලාලි ටැක්ටරේ ගේනවා. ඒ ටැක්ටරේ අත්ත වටනාකමට වඩා වැඩි වටනාකමයකට ඇතුල් කර තිබෙන. ගමේ කෙනක් ටැක්ටරේ ගෙන ලපේ කුඹුර හානෝ හරියටන් අහන්ඩ පුළුවන් රුපියල් දාහට අක්කරේ දැන් ටැක්ටරේ ගඩන් හානවා තුන් දහට. දැම්මකද වෙලා තියෙන ඒ කුඹුරෙන් වී හැදෙනකොට ඒ වී ඇටෙන් චූටි පංගුවක් බ්‍රවුන්ස් මුදලාලට ගිහිල්ල ටැක්ටර කුඩිය. ඊට පස්සේ අපි තෙල් පොහොර ගහනවා. කවුද ඒවා ගේන කවුද? සීආයිසි මුදලාලි, බවර් මුදලාලි, ඒකේ මුදලාලි තෙල් බෙහෙත් ගේනවා නේද? ඔවා ඉතාමත් අඩු මිලට ගන්න පුළුවන්නේ. හැබැයි ඔගොල්ලෝ දන්නවා කුස්කර්මාන්ත ගැන ගත්තොත් වැඩිම කමිෂන් දෙන්නේ තෙල් බෙහෙත් වලට. මිල ගහලා තියෙන රුපියල් 1000යි නම් සල්ලි දීලා ගත්තොත් 600 ගන්න පුළුවන්. 140ක් කමිෂන් දෙනවා. ණයට ගත්තොත් 1000යි. ගම්මුල දන්නවනේ ගිල්ල ගත්තාම ණයට ගත්තාම 1000යි. අතපිට ගත්තොත් 140ක් කමිෂන්. ඉතින් වැඩිපුරම කමිෂන් දෙන්නේ අපේ රටේ කුසි නිෂ්පාදනවල. කුසි ඔය මේ 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 තෙල් බෙහෙත් වලට. එතකොට එහෙනම් ඇත්ත වටිනාකමට වඩා වැඩි වටිනාකමක් දීලා තමයි අපි තෙල් බෙහෙත් ගෙනලා කුඹුරට ගහන්නේ. එහෙනම් වී ඇටෙන් තවත් ටිකක් ගිල කාටද? තෙල් බෙහෙත් මුදලාලිට. දැන් වී අපේ ගේ ඇතුලේ තමයි. හැබැයි ඇටෙන් ටිකක් ඕ නේ ට්‍රැක්ටරයයි ඒ ඒ ප්‍රාග්ධන එක්කෙනාට ගිහිල්ලා ඊළඟ තෙල් එක්කෙනාට ගිහිල්ලා ඉතුරු ටික. ඊට පස්සේ ඔය විශාල බීජ ඒවත් දැන් අතිශය අධිකාරීත්වයක් තිබෙනවා. එතකොට බීජවලට අපි ඇත්ත වටිනාකමට වඩා වැටි වටිනාකම් ගෙවනවා. එතකොට බීජා ඇති ප්‍රාග්ධන මුදලාලටත් අපි වී ඇටෙන් ටිකක් දීලා ඊට පස්සේ අපි විශාල ටැක්ටර ගෙනල්ලා අර යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා ගොයන් කපනවා. අර භූතයා මොකද තියෙනව නේද? සුනාමි නේද? ඔය වගේ ඒවා ගෙනල්ලා අපි කපනවා. එතකොට ඒ වගේ ඇත්ත වටිනාකමට වඩා වැඩි මිලක් අපි ගිවනවා. එතකොට වී ඇටෙන් තව ටිකක් ඒ ගොයම් පගෙන මැෂින් එකේ ප්‍රාග්ධන හිමිකාරීත්වයටත් ගිහිල්ලා දැන් වීගේ අපේ ඇතුලේ වීගේ වී ටික ගේ ඇතුලේ තිබ්බට වී ඇටේ අපේ නෙමෙයි. හරිනම් අනුන්ගේ වී ගොඩ ගහගෙන ඉන්නවට අපි බදුකුලියක් ගන්න ඕන. ඒ වෙන කාගේවත් විහිින ගිය අස්සෙ තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. يعني සාමාන්‍ය තර්කණයක් තියෙන මෙහිම සාමාන්‍ය වෙළඳපොළ තර්කණයක් තිබෙනවා. යම් බහාණ්ඩක නිෂ්පාදනයේ වෙළඳපොළ මිලෙන් 60%ක්වත් අවම වශයෙන් නිෂ්පාදකයට එන්නවා. කිරිපිටි පැකට් එකක් ගත්තොත් කිරිපිටි පැකට් එකක් විකුණනකොට රුපියල් 400ක් දීලා ඒ 400න් 60%. ඒ කියන්නේ 60 ඒවා 4ක් ගත්තාම 240ක්. ඒතර 400න් රුපියල් 240ක් කිරි ගොවියට යන්න ඕන. ඕනෑම බහණ්ඩක වෙළඳපොළ මිලෙන් 60%ක් එහි නිෂ්පාදකයට යනවාද? අද එහෙම යන්නේ නැහැ. ඇයි? මේ අතරමැදි ජාලයක් විසින් මේක සූරකෑමකට භාජනය වී තිබෙනවා. ඒ නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් අපි අපේ ශ්‍රමය නේද ප්‍රාග්ධන හිමිකාරීත්වයෙන් සූරකෑමකට භාජනය කරමින් තිබෙනවා. මෙතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. එහෙනම් දැන් අවශ්‍යකම තිබෙන්නේ මොකක්ද? මේ ශ්‍රමයට සාධාරණ වටිනාකම ගෙවීම තමයි යුක්තිසහගත. දැන් මට මතකයි මෙතුමයි කතාවේදී කිව්වා නබිනායකතුමා දේශනා කරලා තිබෙනවා කියලා. ඒ දේශනාවල අඩංගු වී තිබෙනවා කියලා. යම් ගමක් නේද ඒකේ තියෙන දේවස්ථාන ගාණෙන් නෙවෙයි, ඒ දේවස්ථානට පැමිණෙන ගාණෙන් නෙවෙයි මනින්නේ, ඒ අය වප් නේද එහෙම නේද? ඒගොල්ලෝ වපුරන ශ්‍රමයට සරිලන ගෙවීමක් ඔහුට ලැබී තිබෙනවාද කියන එක තමයි ඒ දේවත්වයෙන් ඒ සැලකීට භාජන යුතු ගමක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. එහෙම කිව්වේ නේද? ඒක නේද සිද්ධ වෙන්නේ. දැන් එහෙම සිද්ධ වෙලා තිබෙනවාද? ඒ නිසා මේ සූරාකෑම කිසිදු ධර්මයකට එකඟ නැහැ. සූරාකෑම කිසිදු ධර්මයකට එකඟ නැහැ. හැබැයි මේකේ ප්‍රතිවිපාක මොකද්ද වී තිබෙන්නේ? අපි විශාල ධනයක් නිෂ්පාදනය කරත් ඒ ධනෙ ඉතා විශාල පංගුවක් උඩ ඉන්න කීප දෙනෙක් පොදි බැඳ ගන්න. ඉතාමත් අතලොස්සක්. අද ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවල කියනවා අපේ රටේ ජාතික ධනෙ
උඩයින්න සියයට දහය මමීතන්න මෙතන කවරුවත් ඇති කියලා හොඳ මෙතන නෑ හොඳ දැ සමාරහිතනවා මට කාරකත්තින මාත්තයක නැහැ කාරක තියෙන යන්ඩ ඉන්ද. ගෙයක් තියෙනවා ගේ තියෙන ඉන්ඩ කඩයක් තියෙනවා ජීවත්තෙන්ට පොල්වත්තත් තියෙනවා ආදායමට ඒගොලු මේකට අයිති නෑ හොඳ සමාරහිතනවා අපිත නද ඒගොල්ල නෙවීමේ ඉතා තොළොස් සකන සිර දහයක්කින්න. ආණ්ඩු සංඛ්‍යා ලේඛනවල කියනවා අපේ රටේ ජනගහනයෙන් උඩම ඉන්න සිර 10 රටේ ජාතික ධනයෙන් සිර 38.4ක් භුක්ති විඳිනවා. අපි විශාල ධනයක් නිෂ්පාදනය කරත් රටේ මොකද වෙලා ඉන්නේ? උඩම ඉන්න සිර 10 ඒ ධනයෙන් සිර 38.4ක් ගන්නවා. යටම ඉන්න සිර 10ට හම් වෙන්නේ ඒ ධනයෙන් 1.1යි. 1.1යි හම් වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? අපි ඔක්කොම එකතු වෙලා බලමු කවුරුද්දක ජාතික ධනය කියලා හැදුවේ ලොකු පාංගෙඩිය. ඔක්කොම එකතු වෙලා හැදුවේ ලොකු පාංගෙඩිය. කට්ටිය දරගෙන ආවා, කට්ටිය පිටියනවා, සමහර අය කට්ටිය වතුර ගෙනාවා, සමහර අය ගිනිපත්තු කරානේ. ඔක්කොම කරලා රටේ හැදුණේ කොච්චරද පාංගෙඩිය. දැන් මොකද කරන්නේ මේ පාංගෙඩිය? මේ පාංගෙඩිය ප්‍රති 100කට කපනවා. කැපුවට පස්සේ උඩම ඉන්න 10 දෙනා ප්‍රති 38මාරක් ගන්නවා. යටම ඉන්න 10 දෙනාට හම්බෙන්නේ පෙත්තයි අනිත් පෙත්තෙන් චුට්ටයි 1.1යි. සාධාරණද? දැන් මේ මේ පාංගෙඩිය හැදුවේ අපි ඔක්කොම එකතු වෙලා. මේ මේ ජාතික ධනය හැදුවේ මාළු අල්ලන කෙනා, ගොවිපලේ වැඩ කරන කෙනා, ෆැක්ටරි වැඩ කරන, තේවත්ත රබර් කපන කෙනා, මේ මේ තේවත්ත කිරි දළු කඩන කෙනා, රබර් වත්ත කිරි කපන කෙනා, මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ ජාතික ධනය හැදුවේ. අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ පාංගෙඩිය හැදුවේ. හැබැයි පාංගෙඩියද මොකද වෙන්නේ? උඩම ඉන්න 10 ඒ පාංගණයෙන් 38.4ක් භුක්ති විඳිනකොට යටමින 10ට හම් වෙන්නේ 1.1යි. අතිශය අසාධාරණයි. මම කියන්නේ නෑ හැම කෙනාටම සමානව බෙදන්න කියලා. ඒක ලොකු කොහෙවත් වෙන්නේ නෑ. හැබැයි මේක මේ සමාන බෙදීම බෙදන්න බෑ. ඒක ඒක වැරදි. සමානව බෙදීමක් නෙවෙයි සාධාරණ වීතු තිබෙනවා. ඒ නිසා මේ කිසිසේත්ම සාධාරණ නොවන බෙදීමක් තිබෙනවා අපේ රටේ. මේක තමයි අපේ රටේ ආර්ථිකයේ මූණ දිත වෙන ප්‍රධානම ගැටලුව. නිෂ්පාදනය වැඩි කරන්න ඕන. ඒක හරි. හැබැයි නිෂ්පාදනය මොනතරම් අපි වැඩි කරත් වැඩක් නැහැ. ඒ නිෂ්පාදනය සාධාරණ අපේ රටේ බෙදෙනවාද? ඔන්න ප්‍රශ්න දෙක. එක, අපේ රටේ නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නැහැ නිෂ්පාදනය. ඒක අතිශය දුබල නිෂ්පාදනයක් අපේ රටේ. ඩොලර් බිලියන 80යි. හරි. ඩොලර් බිලියන 80යි වාර්ෂික ධනය. ඒක නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. ඊට පස්සේ නේද නිෂ්පාදනය බෙදෙන විදිය සාධාරණ නැහැ. ඊළඟ තමයි මේ නිෂ්පාදනයේ බෙදා හැරීමේ ජාලයත් ඉතා විකෘතියක් හදලා තිබෙනවා. නිෂ්පාදනයේ බෙදා හැරීම කොහොමද සිද්ධ වෙලා තිබෙන්නේ? දැන් බලන්න. පොළොන්නරුවේ වී නිෂ්පාදනය කරනවා. කොළඹ හාල් පරිභෝජනය කරනවා. හාල් මිල අඩුයි නම්, වී මිල අඩුයි නම් හාල් මිල අඩු වෙන්න ඕන. සරලයිනේ. වී මිල අඩුයි, හාල් මිල අඩුයි. වීමිල වැඩි නම් හාල් මිල වැඩි වෙන්න ඕන. ඒ සාමාන්‍ය තරකක්. මොකද වී වලින් තමයි හාල් හදන්නේ. හැබැයි අපේ රටේ සිද්ධ වෙන්නේ මොකද්ද? වීමිල අඩුයි, හාල් මිල වැඩි. ඒ කියන්නේ වී වලින් නෙවෙයි හාල් හදන්නේ. අපිට නේද? ගන්නෙද? මේ වී වලින් තමයි හාල් හදන්නේ. හැබැයි වීමිල අඩුයි, හාල් මිල වැඩි. ඇයි? ඔය වී හාල් සූත්‍රයක් තියෙනවා. සාමාන්‍ය සරලයි ඒ සූත්‍රේ. වී කිලෝ එක මිල වී කිලෝ එක මිල තුනෙන් බෙදලා පහෙන් වැඩි කරපුවාම මෝලේදී හාල් කිලෝ එක මිල එනවා. වී කිලෝ එකක් රුපියල් 39යි නම් ඒක තුනෙන් බෙදුනහම 13යි, පහෙන් වැඩි කරපුවාම 65යි. එහෙනම් මෝලේදී හාල් කිලෝ එකක් කීයද? 65. නම් මෝලේදී හාල් කිලෝ එක ඕනෑම වී කිලෝ එක වී කිලෝ එකක මිල තුනෙන් බෙදලා පහෙන් වැඩි කරපුවාම මෝලේදී හාල් කිලෝ එක මිල එනවා. අපේ රට වී කිලෝ එක රුපියල් 39ට වඩා වැඩියෙන් ගියේ නැහැ. රුපියල් 39ට වඩා වැඩියෙන් වී කිලෝ එකක් ගියේ නැහැ. එතකොට රුපියල් 39ට අපි උඩරිම වී කිලෝ එකක් තිබ්බත් එහෙනම් මෝලේදී හාල් කිලෝ එකක් රුපියල් 65යි. ප්‍රවාහන ගාස්තු කිලෝ එකට 150යි. තොග වෙළෙන්දාගේ ලාභය කිලෝ එකට රුපියලයි. සිල්ලර වෙළෙන්දාගේ ලාභය රුපියල් 5ක් තිබ්බත් රුපියල් 39ට වී කිලෝ එකක් ගත්තොත් රුපියල් 72ට වඩා හාල් කිලෝ එකක් අඩු වෙන දෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ හාල් කිලෝ එක කීයද? මේක සාධාරණද? يعني තොග වෙළෙන්දාගේ ලාභය හාල් කිලෝ එක රුපියල සාමාන්‍ය රුපියල තියාගන්නේ නැහැ. අපි උඩරිම රුපියලක් තිබ්බත් ප්‍රවාහණයට 150ක් තිබ්බත් සිල්ලර වෙළෙන්දා රුපියල් 5ක් තිබ්බත් රුපියල් 72ට වඩා වැඩියෙන් අපේ රටේ වීමිල ඉහළ යන්න බෑ.
හාල්මිලි ඉහළ යන්න බෑ. මොකද වීකිලෝ එකක් රුපියල් 39ට වඩා වැඩියෙන් ගියේනේ. රුපියල් 39ට වඩා වැඩියෙන් වීකිලෝ එකක් ගියේ නැත්නම් රුපියල් 72කට වඩා වැඩියෙන් හාල් කිලෝ එකක් යන්න බෑ. දැන් මොකද්ද මේ වෙන්නේ? ඒ පැත්තෙන් වෙළඳ පොලේ විකිණෙන හාල් කිලෝ එකට සරිලන මිල ගොවියට ලැබෙන්නේ නැහැ. ගොවියගේ වී ගන්න ගානට පාරිභෝගිකයට හාල් ලැබෙන්නේ නැහැ. මේ අතරමැද ඉතා කුඩා කණ්ඩායමක් ඉන්නවා. මේ අතරමැද උතා කණ්ඩායම මොකද කරන්නේ? මේක ඇතුලේ විකෘතියක් නිර්මාණය කරනවා. එනිසා මේ බෙදා හැරීම ඇතුළෙනුත් අර දෙපැත්තෙම නේද පාරිභෝගික ජනතාවත් නිෂ්පාදක සූරා කෑමකට භාජනය වෙන්නේ. එනිසා මේ සූරා කෑමේ ආකෘති ගණනාවකට කොටු වෙලා අපි ඉන්නවා. හැබැයි දැන් මොකද වෙලා තිබෙන්නේ? මේ සමස්ත ධනෙ නිෂ්පාදනය කරන කෙනාගේ නිෂ්පාදනය කරන කෙනාගේ ජීවිතේ කොහොමද තිබෙන්නේ? ජීවිතේ කොහොමද? මේ ළඟදී මහ බැංකු වාර්තාව මේ 2017 මහ බැංකු වාර්තාව කියනවා ලංකාවේ නිවාස වලින් ආසන්න වශයෙන් ලක්ෂ 4කට වැසිකිළියක් නැහැ කියලා. කෙනෙක් ගෙයක් තියෙනකොට ලක්ෂ 4ක් නිවාස වලට වැසිකිළියක් නැහැ. අපි දන්නේ ආණ්ඩු මොකද්ද නගර සභාවෙන් ඒවට යෝජනා කරන්න කියලා. නේද? ගෙවල් වල ගිහිල්ලා බාල්දි තියන්න ඉස්සර වගේ. ඉතින් ලක්ෂ 4කට වැසිකිළි නේ. පවුල් 250,000කට අපේ රටේ පවුල් ලංකාවේ පවුල් 250,000කට තමන්ට හිමිකම් කියන්න පුළුවන් එකතු බිම් මඟලක් ලංකාවේ නෑ. ඒ භූමියෙන් ලක්ෂ 2,000,000කට පවුල් වලට තමන්ට අඩියයි අඩියවත් මේ ඉඩමක් නෑ. ලංකාවේ ගෙවල් වලින් ලක්ෂ 5ක් නිවාස වලින් 10%ක් ලංකාවේ නිවාස වලින් 10%ක් වර්ගඩි 25ට වඩා අඩුයි. වර්ගඩි 25ට වඩා අඩුයි. 10යි 10යි කාමරේ දෙකකට වර්ගඩි 200යි. වර්ගඩි 250ට වඩා අඩුයි. ඒ කියන්නේ ලංකාවේ ගෙවල් වලින් ලක්ෂ 5ක් වර්ගඩි 250ට වඩා අඩුයි. දරුවන්ගෙන් 120ක් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 120ක්. එක්ක වයසට අනුව බරනේ. එක්ක උසට අනුව බරනේ. එක්ක වයසට අනුව උසනේ. කුසවීම වයසට අනුව උසනේ. මේ මිටි කුරුවීම වයසට අනුව උසනේ. උසට අනුව බරනේ කුසවීම නේද? ඉතින් මෙහෙම ගත්තාම 120ක් මන්ද පෝෂණි. ළමයි 5 දෙනෙක් ගත්තොත් එක ළමයෙක් මන්ද පෝෂණින් පිළිනවා. උපදේති දරුවන් ඉපදෙන දරුවෝ මහ බැංකු වාර්තාව හොඳයි. මීට වඩා වැඩි කියලා අපි හිතනවා. මේ ආණ්ඩුව ඉදිරිපත් කරන වාර්තාව. ඉපදෙනකොටම අපේ දරුවන්ගෙන් 116කට ළමයි 100ක් ඉපදුනොත් ළමයි 16 දෙනෙක් අඩු බර උපත්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2,000කට වඩා අඩුයි ළමයින් 6න් පංගුවක්. කාගේ දරුවෝ? මේ කුසවීම තිබෙන්නේ, මිටිවීම තිබෙන්නේ, අඩු බර තිබෙන්නේ, අඩු බර උපත් තිබෙන්නේ ගැමිණි මව්වරුන්ගේ. 18ක් ආසන වශයෙන් ගත්තොත් රක්තහීනතාවයෙන් පෙළෙනවා. ලේහිකකයෙන් පෙළෙනවා. ගැමිණි මවගේ. හරිද? ඉතින් අපි අහනවා ඒ කාගේ අයද? එයා තමයි අර නිෂ්පාදකයා. ගොවියගේ වැඩිම දරිද්‍රතාවයේ තියෙන ගොවි ජනපදවල. ඊට පස්සේ වතු කරේ. නූගත් භාවයේ රේඛාවෙන් පහළම ඉන්නේ නුවරඑළිය. ඊට පස්සේ ගත්තොත් සියඹලා ආණ්ඩුව. වතුකරේ සහ සියඹලා ආණ්ඩුව. නූගත් භාවයේ රේඛාවෙන් පහළම ඉන්නේ. මන්දපෝෂණ රේඛාවෙන් පහළම ඉන්නේ ගොවි ජනපදවල. අනාරක්ෂිත, ඒ කියන්නේ සෞඛ්‍ය අනාරක්ෂිත ජල පරිභෝජනයේ, ඒ කියන්නේ පිරිසුදු වතුර නැතිකමින් පහළම ඉන්නේ වැඩ කරන ජනතාව. සෞඛ්‍ය පහසුකම් වලින් අඩුම පහසුකම් ලැබෙන්නේ වැඩ කරන ජන ගොවි බිම්වල. සෞඛ්‍ය අනාරක්ෂිතාවය වැඩිම අද ගොවි ජනපදවල. දැන් මොකද වෙලා තිබෙන්නේ? මහා ධනයක් නිෂ්පාදනය කරත් ඒ නිෂ්පාදනය කරන ජනතාව තමයි අද අතිශය පීඩාවකට පත් වී තිබෙන්නේ. දැන් අපි හමුවේ තිබෙන අභියෝගය මොකක්ද? අපි හමුවේ තිබෙන අභියෝගය තමයි මෙන්න මේ වැඩ කරන ජනතාවගේ ජීවිතය මේට වඩා උසස් ජීවිතයක් බවට පත් කරගන්නේ කොහොමද? මිනිහෙක් ඇටිටි පුදුනාම සරල අවශ්‍යතා කීපයක් තියෙන අපි හැම දිනාටම. මොකක්ද තිබෙන අවශ්‍යතා? ඉන්න නිවහන. හොඳ වාතාශ්‍රය සිත ගයක් වුණ. ජීවත් වෙන ආදායම් මාර්ගය. ජීවත් වෙන ආදායමක් වුණ.
දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතය, මානසික නිදහසක්. ඒ මනසට හොඳ නිදහසක් තියෙන්න ඕන. ට්‍රිප් එකක් යන්න ඕන, සතුටෙන් ඉන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, නාට්‍යයක් බලන්න යන්න ඕන, චිත්‍රපටයක් බලන්න යන්න ඕන නේද? මෙවැනි මානසික නිදහසක් තියෙන මිනිහෙකුට අද ඔය දිනු ලෝකය කියලා කිව්වත් අද විශාල වශයෙන් මානසික ආතතිය වැඩි වෙමින් තිබෙනවා අපේ රටේ. ලෝකෙත් එහෙමයි. වැඩිම ප්‍රමාණයක් අද ජපානයේ මානසික ආතතියට පත් වී තිබෙනවා. ඇයි? නිදහසක් නැහැ. සතිස්සය වැදගත් මිනිසුක මානසික නිදහස, ඉන්දතනක්, ආදායම් මාර්ගයක්, රැකියාවක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ දරුවන්ට අධ්‍යාපනය. මේ මූලික අවශ්‍යතාවත් අද අපේ රටේ පොදු ජනතාවට ඉටු කරගන්න බැරි වී තිබෙනවා. ඉන්ද ගෙවල් නැති අය ඉන්නෝ, දරුවන්ට අධ්‍යාපනයක් නැහැ, ආදායම් මාර්ගයක් නැහැ, නිරෝගී සම්පන්න ජීවිතයක් නැහැ. මොකද වෙලා තියෙන අපේ ජීවිතවල? අපි මේ ඉන්නෝ ගොඩක් අය ආදවිලා ලෙඩ කඳන් මත ලෙඩ. ඉස්සර අපිට මතක අපි ගම්මුල ගිහුවාම සහෝදරයා තේ එකක් බමුද? හා, තේ එකක් දෙනවා. දැන් ගෙදරකට ගියොත් සහෝදරයා තේ එකක් බමුද? හා, අඩු සීනිද වැඩි සීනිද? දෙවෙනි ප්‍රශ්නේ, ඇයි සුවර් නැහැ ඇවිල්ලා තියෙන ලෙඩ කඳක්ද කියලා. එහෙම වෙලා නැද්ද? අහන්නේ මොනේ ඉස්සලම මොකද සහෝදරයා, අඩු සීනිද වැඩි සීනිද? ලෙඩ කඳක් මතක තබා ගන්න. අවුරුදු 40ට වඩා වැඩි කෙනෙකුට අහනවා, කොලෙස්ටරෝල් තියෙනවද? ප්‍රෙෂර් තියෙනවද? සුගර් තියෙනවද? නැහැ නැහැ නැහැ. වෙන්න බෑ. ඒ කියන්නේ අවුරුදු 40ට වඩා කෙනෙකුට ලෙඩක් නැත්තම් වෙන්න බෑ. ආයසරයක් චෙක් කරන්න කියනවා. ඉස්සර අපේ ගම්වල දියවැඩියාව නේද, සුග දියවැඩියාව තියෙනවා කියලා රෝගියෙක් ගමේ හම්බුණොත් ගමම වට වෙනවා. කුරහන් වැඩිපුර කන්න කියනවා නේද? තව එක එක නේද, කොහිල වැඩියෙන් කන්න, එක එක කෙම් බෙහෙත් දෙනවා ඇවිල්ලා. ඇයි? ගමේ සුමන දාසට දියවැඩියාව. අද අද ලෙඩක් නැත්තම් පුදුමයක්. ආ නෑ නේ, තාම තාම නෑ. මොකද මේ වෙලා තියෙන්නේ? ලෙඩ කඳන් හැදුවා මතක තබා ගන්න. හොඳ ආහාර රටාවක් මේ පාලකයන්ට අපිට ගේන්න බැරි වී තිබෙනවා. හොඳ ජීවන රටාවක් මොකද්ද නේද? ජීවන රටාවක් නෑ. මොකද අපේ ජීවිත ඔහේ ගත වෙනවා. හොඳේ අධ්‍යාපනයක් දීලා නැහැ, ජීවිත ගත කරගන්න කොහොම නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න එක ඉෂුවක් නැහැ. වැඩක් නැහැ ඒගොල්ලන්ට. ඒවා මොකටද ඒගොල්ලන්ට ඒවා නේද? පිරිසුදුවෙන් ආහාර වේලක් ගන්න පුළුවන්ද? පිරිසුදුෙන් ආහාර වේලක් ගන්න පුළුවන්ද? දැන් අපි පාරෙන් අඹයක් ගන්න ගියොත් අපි අහනවා, බෙහෙත් ගහලාද? අපි ඉස්සලා මානේ, මේ බෙහෙත් ගහලාද? ඉතින් බෙහෙත් ගන්න නරකක් නෙවෙයිනේ. බෙහෙත් ගන්න ඕන නරක නැහැ. හරි, දැන් අපි නේද බෙහෙත් ගහලාද? එතකොට මොකද කියන්නේ මුදලාලි? නෑ මහත්තයා, මම නම් ගහලා නැහැ, අනිත් අය නම් ගහනවා. මේ වට ගහන්නේ නැහැ. මොකද මේ කනබොන වට වස විස දාන්න හොඳ නැහැනේ. අනිත් කඩේට ගිහලා ඇව්වොත් මෙහාට කියනවා වස විස හොඳ මතක තබා ගන්න. ඒ නිසා අපේ රට පැති ගණනාවකින් බිඳවට්ට ප්‍රාජ්‍යක් මේක. මේ පාලකයන්ට වැඩක් නැහැ. ඒ වොඳේ මතක තබා ගන්න. මේ පාලකයන්ට අදාළම නැහැ ජන ජීවිතේ මුහුණ දී තිබෙන ගැටලු, ආදායම් මාර්ග ඇති වී තිබෙන විෂමතාවයන්, නිරෝගී සම්පන්න ජීවිතයක් නොමැතිකම, නිවැරදි ආහාර පුරුදු ටික නැතිකම, දරුවන්ට අධ්‍යාපනයක් නොමැතිකම, නිසි ආදායම් මාර්ගයක් නොමැතිකම, මානසික සුවයක් මිනිසුන් නැතිකම මේ පාලකයන්ට වැඩක් නැහැ. මෙතනදී දේශපාලන ප්‍රශ්නය. ඇයි? ඇයි? ඔවුන් සහ අපි නියෝජනය කරන පන්ති දෙකක්. මෙතන ප්‍රශ්න තිබෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් මේ අවුරුදු 70 පාලනය කරේ මම අර උඩින් කියපු 10 පන්තිය. ඒ උඩින් කියපු 10 පන්තිය තමයි මේ රට පාලනය කරන්නේ. මොකක් වෙනුවෙන්ද? ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන්. ඒ නිසා තමයි අපේ මාත්මයා කතා කරනකොට කිව්වා, ඍජු බදු 18යි, වක්‍ර බදු 82යි. දැන් ඇත්තන අලුත් වාර්තාවේ තියෙන 83යි වක්‍ර බදු, ඍජු බදු 17යි. ඍජු බදු කියන්නේ කෙලින්ම ඉහළ ආදායම් ලබන අයගෙන් ගන්න ආබද්ද. වක්‍ර බදු කියන්නේ ආදායම් ලැබීම පිළිබඳ බේදකින් තොරව හැම කෙනාගෙම සමාන ලෙසේ බද්ධ ගන්න. සීනි කිලෝ එක බද්ධ, ගමේ ඉන්න සුමනේගේ බද්ධත් එකයි, අර 10 කට්ටේගේ බද්ධත් එකයි. මම නම් කියන්නේ නැහැ. එයාගේ බද්ධත් එකයි. හරිද? නේද? එතකොට අපි හිතුවොත් පෙට්‍රල් ලීටරයක් ගිල කඩේට ගිල ගත්තාම අපේ මෝටර් සයිකලෙට ගහනකොට පෙට්‍රල් ලීටරේ බද්ධ එකයි. ඔව් ලොකු ඒ කණ්ඩායමක බද්ධ එකයි. ඒවා වක්‍රබදු. වක්‍රබදු කියලා කියන්නේ අපි ඔක්කොටම සමාන ලෙස බදු ගහනවා. ලෝකේ සාමාන්‍ය බදු මූලධර්මයේ තමයි වක්‍රබදු 40%ක් සහ ඍජුබදු 60%ක් වෙන්න ඕන කියන්නේ. රටේ බදු ආදායමේ 60%ක් ඍජුබදු,
එකන මොකක්ද ඉයලා ආදායම් ලබන අයට ගහන බදු සමස්ත බදු ආදායම් 60%ක් විය යුතු තිබෙනවා. 40%යි වක්‍ර බදු. අපේ රටේ ඍජු බදු ප්‍රමාණය 17%යි වක්‍ර බදු ප්‍රමාණය 83%යි. ඒ කියන්නේ මොකද්ද? මේ බදු දෙලට වැඩිපුරම අහු වෙලා තිබෙන කවුද? වැඩ කරන ජනතාව. දැන් මේ ඩීසල් පෙට්‍රල් වැඩි වුණා. අදත් මැද පෙරදිගෙන් පෙට්‍රල් අරගෙන කොළඹ වරායෙන් බාලා පෙට්‍රෝලියම් එකේ කොළොන්නාවේ ගබඩා කරලා බෞසරේක පටවලා ගමේ සෙඩ් එකට අරන් ගිහිල්ලා අදත් පෙට්‍රල් ලීටරයක් විකුණන්න පුළුවන්. තෙල් සංස්ථාවේ ලාභයත් ප්‍රවාහන කෙනාගේ ලාභයත් සෙඩ් එකේ ලාභයත් තියාගෙන අදත් පෙට්‍රල් ලීටරයක රුපියල් 80ට දෙන්න පුළුවන්. අදත් රුපියල් 80යි. හැබැයි 80 පෙට්‍රල් ලීටරේ අපිට දෙන්න දැන් 137යි. ඒ කියන්නේ මොකද්ද? 57ක් බදු පෙට්‍රල් ලීටරයක රුපියල් 57ක් තියෙන බද්ද. දැන් එතකොට මේ අදත් තෙල් සංස්ථාවේ ලාභයත් අර ප්‍රවාහන එයාගේ ලාභයත් සිල්ලර වෙළඳාගේ ලාභයත් ඒ කියන්නේ තෙල් ගබ මොකද්ද සෙඩ් අයිමියාගේ ලාභයත් තියාගත්තත් රුපියල් 80කට දෙන්න පුළුවන් මේ ලාභ ඔක්කොම තියලා පෙට්‍රල් ලීටරේ. හැබැයි අද අපිට ඒක දෙන්න කීයද? 137යි ඊයේ රාත්‍රිය ඉඳන් රුපියල් 57ක් වෙන පෙට්‍රල් ලීටරේ. රුපියල් 29ක් තියෙනවා මට මතක විදිහට. රුපියල් 29ක් තියෙනවා ඩීසල් ලීටරේට. රුපියල් 29ක් තියෙනවා ඩීසල් ලීටරේක බත්. 119 ඩීසල් ලීටරේ ඇත්තටම රුපියල් 80යි. නමුත් රුපියල් 29 රුපියල් 90යි ඩීසල් ලීටර රුපියල් 90යි. ලෝකේ දැන් පෙට්‍රල් වලට වඩා ඩීසල් ගණන්. හැබැයි අපිට පෙට්‍රල් ලීටරයක් හම්බෙන්නේ 134 ඩීසල් ලීටරයක් හම්බෙන්නේ 119ට බදු. ඒ බද්ද අපි ඔක්කොම යටත් කරලා තිබෙනවා. ඒතර ආර්ථික ප්‍රතිපත්තිය හැදලා තියෙන මොකටද? ඒතර රටක ආර්ථික ප්‍රතිපත්තිය හදන්න ඕනකම තිබෙන්නේ අපේ රට විශාල ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තිබෙනවා නම් ආණ්ඩු වැඩි ආදායමක් උපයා ගන්න උන උඩින්. හැබැයි උඩින් උපයා ගන්නනට වැඩි ආදායම් උපයා ගන්න වෙලා තියෙන කාගෙන්දද? පහළින්. එනිසා ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හදලා තියෙන බදු ප්‍රතිපත්තිය හදලා තියෙන මොකටද? බදු ප්‍රතිපත්තිය හදලා තියෙන ඒගොල්ලන්ට ආරක්ෂාව සැපේන පීඩාවට පත්වන ජනතාව පීඩාවට පත්වන බදු ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි ත්‍රිවිල් එකට තුන් ගුණයක් වගේ බද්දක් තිනකොට නේද සුඛෝභෝගී වාහනක බද්ද තුන් ගුණයක් නොවෙන්නේ. මෝටර් සයිකලයක බද්දද 250ක් මෝටර් සයිකලයක බද්ද 200 එක ලක්ෂයකට ගෙන අප මෝටර් සයිකලයක් තමයි ලක්ෂ 2 කමාරට විකුණන්නේ. හරිද? 250ක බද්දක් තියෙනවා මෝටර් සයිකලයක. එනිසා මොකක් සිදුවී තිබෙන්නේ? සාමාන්‍ය ජනතාව මත අතිශය බදු පටවන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙනවා. ඒ මොකක් නිසාද? ඒ අන් කවරක්වත් නිසා නෙවෙයි, අර උඩ ඉන්න කට්ටිය තමයි අපේ රට පාලනය කරන්නේ. මේ අවුරුදු 70 බලන්න. අවුරුදු 70 හොයලා බලන්න. DSN එක මහත්ය පාලනය කර 47 ඉඳන් මේ 53 දක්වා අවුරුදු 6ක් කොතලාවල මහත්ය පාලනය කරා. ඊට පස්සේ 56 ඉඳන් 60 වෙනකම් බණ්ඩාරනායක මහත්ය පාලනය කරා. 60 ඉඳන් 65 වෙනකම් සිරිමාව බණ්ඩාරනායක මෙතන පාලනය කරා. 70 ඉඳන් 77 දක්වා සිරිමාව බණ්ඩාරනායක මෙතන පාලනය කරා. 94 ඉඳන් 2005 වෙනකම් චන්ද්‍රිකා මෙතන පාලනය කරා. එනිසා බණ්ඩාරනායක පවුල අපේ රට පාලනය කළ අවුරුදු 27. මේ අවුරුදු 70 න් අවුරුදු 27ක් මේ රට පාලනය කරේ බණ්ඩාරනායක පවුල. ඒ කියන්නේ හොරගොල්ලේ වලව්ව. ඊළඟ මේ රට පාලනය කරේ කවුද? සේනානායක මහත්තයා, DS සේනක මහත්තයා අවුරුදු 6යි. ඩඩ්ලි සේනක මහත්තයා අවුරුදු 5යි. එගෙන අවුරුදු 11ක්. අවුරුදු 11ක් මේ රට පාලනය කරා සේනානායක වලව්ව. ඒ කියන්නේ මීරිගම බෝතලේ වලව්ව. අවුරුදු 11ක් පාලනය කරා. ඊළඟ JR ජයවර්ධන මහත්මයා අවුරුදු 12යි. එයාගේ බෑන නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් අවුරුදු 3යි පාලනය කරනවද දන්නේ නැහැ. නේද? ඉතින් අවුරුදු 15ක් මාමයි බෑනයි ඒගොල්ලෝ කොල්ලු පිටේ වික්‍රමසිංහ වලව්. වලව්වේ කට්ට. ඊළඟ තව අවුරුදු 10ක් රට පාලනය කරා 2005 ඉඳන් 2015 වෙනකන් කවුද? හම්බන්තොට මැදමුලන වලව්. මේ අවුරුදු 70 හරිද? අවුරුදු 66ක්ම මේ රට පාලනය කරලා තිබෙන්නේ වලව් 4යි. වලව් 4යි. පවුල් 4යි වලව් 4යි. ඉතින් කවුද ඒ වලව්? කවුද ඒ පවුල්? ඒ පවුල් තමයි අර උඩ පන්තියේ පවුල්. වෙන කවුරුත් නෙමෙයි හොඳේ. ඒගොල්ල මොකක් වෙනඳ පාලනය කරන්නේ?
ඒගොල පාලන කරන්න ඒගොලන් සුක වේරණ වෙනුවේ. ඒගොල බදුපති පත්තිය, ඒගොල ආර්ථික ප්‍රතිපත්තිය, ඒගොල සමාජ ප්‍රතිපත්තිය, ඒගොල අධ්‍යාපන පිළිබඳ ප්‍රතිපත්තිය, මේ සියල්ල ඒගොල සකස් කරගන්නේ ඒගොලන්ගේ පන්ති වුවමනාව වෙනුවේ. මේක තියෙන. ඒ නිසා තමයි අපි ආණ්ඩු මාරු කරාට උත්තරයක් ඉන්නේ නැද්ද? ඇයි? ආණ්ඩුවක් මාරු කරාට වැඩක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? බලය මාරු වෙලා තියෙන්නේ ඒ පන්තිය ඇතුළෙමයි. ඕකනේ දැන් දැන් කියනෝනේ සෝදර අපි මේසරිත ආණ්ඩු මාරු කරා අප හරි නැහැ වගේ. හරි නැහැ තමයි. ඇයි? මාරු කරාට කොතනද මේක මාරු කරලා තියෙන්නේ? එකම පන්තියක් ඇතුළේ අපි කොච්චර ආණ්ඩු මාරු කරාද? ආණ්ඩු මාරු කරාට මේක උත්තරේ හරි ගියේ නැහැ. කොතර නායකව මාරු කරාද? නායකව මාරු කරාට මේක උත්තරේ හරි ගියේ නැහැ. ඇයි? මෙතන තිබෙන පන්තිමේ ප්‍රශ්නය. ඒක තමයි ඇත්ත. උඩ පන්තියක් අපේ රටේ බලය අත්පත් කරන පාලනය කරන මොකක් වෙනුවෙන්ද උඩ පන්ති වුවමනාව වෙනුවෙන්. අපි ඔක්කොම වැඩ කරන පන්තිය ධනය නිෂ්පාදනය කරන ධනය එකතු කරනවා. දැන් මේකට තියෙන එකම උත්තරේ අන් කවරක්වත් නෙමෙයි. මොකද්ද? අන් කවරක්වත් නෙමෙයි. මේකට තියෙන උත්තරේ මොකද්ද? උඩ පන්තියෙන් පහළ පන්ති අතර බලය ගන්නවා. එන උත්තරයක් නෙමෙයි. මට කියන්න වෙන උත්තරේ. අපේම දා මේ නේද? රනිල් මහත්තයනෝ සජිත් මහත්තයා ගෙනලා බලමුදු. දැන් යනවා එහෙම එකක්. මහින්ද මහත්තය වෙනකොට ගෝඨාභය ගෙනලා බලමුදු. ඉතින් බැලුවනේ. තාත්තලා වෙනකොට නේද? දැන් බණ්ඩාරනායක මහත්තය වෙනකොට නෝණා ගෙනලා බැලුවා. හරි ගියාද? ඊට සිරිමා බණ්ඩාරනායක පැති. ඊට පස්සේ දෙන්නගෙම දුව ගෙනලා බැලුවා. එතකොට කිව්වා විහාර මාධ්‍යවේ දැන් නම් টොප් කියලා. හරි ගියාද? නෑ. ඉතින් තව ගෙනලා බලන්නකො. නේද? සේනනායක මහත්තය වෙනකොට පුතා ගෙනලා බැලුවා. ඩඩ්ලි ඩීඑස්එන් නායක මහත්තය වෙනකොට ඩඩ්ලි සේනනායක මහත්තය ගෙනලා බැලුවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තය වෙනකොට බෑණා ගෙනලා බැලුවා. ඕන්න ගෙනලා බලන්න. අයියා වෙනුවට මල්ලි නේද? රනිල් වෙනුවට සජිත් ගෙනලා එම්ම. හරිද? මෙතන තියෙන මේ පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන ආණ්ඩුවල ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන සිස්ටම් එකක ප්‍රශ්නයක්. සිස්ටම් එකක් තියෙන. මොකද සිස්ටම් එක? අපි අතිශය පීඩාවට ලක් කරන ක්‍රමවේදයක් හදලා තිබෙනවා ඒගොල්ල රට පාලනය කරන. හැබැයි ඒගොල්ලෝ ටිකයි ඉන්නේ, අපි ගොඩයි ඉන්නේ. ඇයි ඒගොල්ලෝ කොහොමද රට පාලනය කරන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ බලය ගන්නේ කොහොමද? අපිව බෙදෙනවා එකක් දෙක. ඡන්දයක් කෙනෙකුට ඒගොල්ලන්ගේ පන්ති එකතු වෙනවා. ඒගොල්ලන් පන්ති එකතු වෙනවා. මේ මාධ්‍ය විශාල ප්‍රමාණක හිමිකාරීත්වය තියෙන ඒගොල්ලන්ගේ පන්ති ඇති. ඉතින් මාධ්‍යම් පොම්ප කරනවා. අරක්කු ෆැක්ටරි ඇයිති ඒගොල්ලන්ට? ගෙනල්ලා අරක්කු කන්ටේනර් ගන්න බාන පක්ෂ කාර්යාලවල. බීප් නේද? ගීලා බොණ්ඩ දීපල් අපේ පන්ති ඇයට. නේ ඒගොල්ලන්ගේ පන්තියට බලය ගන්න පන්ති එකතු වෙනවා. සල්ලි බෙදනවා, සාරි බෙදනවා, මොනවා නොබෙදන්නේ? මම දැක්ක පහුගිය ඡන්ද දිනේ සල්ලි අර ගිනි පෙට්ටිය ඇතුලේ දා සල්ලි බෙදනවා. ඇයි? ඒ පන්ති එකතු වෙනවා. කොහොම හරි පන්ති අතේ බලය තියාගන්න ඕනේ. කො සල්ලි බෙදනවා, සාරි බෙදනවා, අරක්කු බෙදනවා. නේද? මේ ඔක්කොම බෙදලා ඉවරලා ඒ පන්ති අතර බලය ගන්නවා. අපේ පන්තිය නේද? අපේ පන්තියත් ගිලේ පන්තියට බලය දෙනවා. ඒකනේ වැඩි. ඒ පන්තියයි අපිට කවදාවත් එන්නේ. හැබැයි අපේ පන්ති අය එහෙට යනවා. මොකටද? අපිව බෙදුවා. මොන විදිහට බෙදුවේ? අපි ශ්‍රී ලංකා UNP කියලා බෙදුවා. නේද? දැන් ශ්‍රී ලංකා UNP කියලා පක්ෂ දෙකක් තියෙනවා අපේ ගම්වල. ඉතින් ප්‍රතිපත්ති එකයි. ප්‍රතිපත්ති එකයි. සමහර විට ආණ්ඩු දෙකේම ඉන්නේ එකම කට්ටිය. එහෙම නෙමෙයිද? දැන් මේ පක්ෂ දෙකක්ද? මේක දෙකක් නෙවෙයි මම මේ කියන්නේ. දැන් බලන්නකෝ, ඕනෑම පක්ෂයක ප්‍රබලම තනතුර එහි මාලේක. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලේක එක කාලයක් කවුද SP දිසානායක? එයා 2001 ගියානේ රනිල් මහත්තයාව. මහලේකම් යනවානේ. එතකොට ඒ වෙලාවේ ශ්‍රී ලංකාවේ මහලේකම් බවට පත් වුණා මෛත්‍රීපාල මහත්තයා. එයා ආයේ ගියානේ රනිල් මහත්තයාවට. රනිල් මහත්තයාගේ මහලේකම් අවුරුදු ගණනාවක් හිටියා 30. එයා ගියානේ මහින්ද මහත්තයාවට. ඉතින් මහලේකනුත් මං කියන්නේ තව පක්ෂෙත ගමේ අපි කියනනේ අපි කැපුවත් කොළ, අපි කැපුවත් නිල්. හැබැයි ඒගොල්ලෝ එහෙම වෙලා නැහැ. ඒගොල්ලෝ මහලේකම්ල මාරු වෙන නියෝජ්‍ය නායකවරු. නේද? දැන් කරු ජයසූරි මහත්තයා නියෝජ්‍ය නායක එක්සත් ජාතික පක්ෂය. එයා ගියානේ මහින්ද මහත්තයාවට. ඉතින් නියෝජ්‍ය නායකරත් පක්ෂ නැහැ නේ. දැන් ආණ්ඩුව ගත්තා. දැන් ඕකේ ඉන්න කණ්ඩායමක් 94 ඉඳන් මෙමුතිවරු. නිමල් සිරිපාල, SP මේ ඊයේ පෙරේද නැති වෙනකම්, සරත් අමුණුගම, මහින්ද සමරසිංහලා. ඒත් දිගටම අමාත්‍ය දුර. ඇයි? ඉතින් මේක උඩ තවදුරට පක්ෂ දෙකක් නැහැ. එකම කට්ටිය අපා උඩ ඉන්නවා. හැබැයි ගම්මල ඉන්න පක්ෂ දෙකක්. ඇයි? ඇයි ගම්මල පක්ෂ දෙකක් තියෙන්නේ? ගම්මල ගහගෙන අපි අවුරුදු 70 ශ්‍රී ලංකා ආණ්ඩුවක් කරනකොට UMP කාර්යයට හිංසාවට ලක් කරනවා. නේද? රස්සාව දෙන්නේ, ට්‍රාන්ස්ෆර් කරනවා. නේද? පලි ගන්නවා. ඊට පස්සේ ගෙවල් ගිනි තියෙන ඉස්සරහ නේද? වෙඩි තියෙනවා, ගෙවල් ගිනි තියෙනවා. ඒතර ශ්‍රී ලංකා කාර්යය හිතනවා
උඹලගේ ආණ්ඩුවක්නේ වරෙන්කෝ අපේ ආණ්ඩුව. ඊට පස්සේ නෝ ශ්‍රී ලංකා ආණ්ඩුවක්. එනකොටම පටන් ගන්නේ කොහෙද ගම්මල? UMP කාරයන්ගේ ගෙවල් වලට ගල් ගහනවා, ඌ කියනවා, රතිඤ්ඤා දානවා, UMP කාර මාරු කරනවා, ශ්‍රී ලංකා කාර මාරු කරනවා, සමෘද්ධි මේ UMP කාර සමෘද්ධිය දෙනවා, සමෘද්ධිය කපනවා, දරුවට රස්සාවක් දෙන්නේ. ඊට පස්සේ UMP කාරය හිතනවා වරෙන්කෝ අපේ ආණ්ඩුව. ඉතින් ආයේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් නේද UMP පාක්ෂිකට ඔය හිංසනෙම කරා. අවුරුදු කීයක්ද? අවුරුදු 70ක්. ඉතින් ගහගෙන ගහගෙන ගිහලා ගම්මල අපි කිව්වා අපි කැපුවත් කොළ ඈ කිව්වා. ඇත්ත තමයි. කැපුවත් නිල් තමයි. ඇයි? අවුරුදු 70ක් තිස්සේ ගහගෙන නේ. ඒගොල්ලෝ ගහගන්නවද? ඒගොල්ලෝ ගහගන්නව නෙවෙයි. ඒගොල්ලෝ අඩුම තරමේ ඇත්ත වැරද්ද කරත් ඒගොල්ලෝ කෙනෙක් කිරිය යන්නේ නේ. මට කියන්න මේ අවුරුදු 70ටම එක ඇමතිවරයෙක්වත් හිරේ ගියාද හොරකම් කරා කියලා? හරි අපි හිතමු මේ කියන්නේ එක්කෙනෙක්වත් හොරකම් කරේ නැද්ද? නෑ 70ට මෙක්කෙනෙක්වත් ගියේ නැත්තේ ගියේ නැහැ කියන්නේ එක්කෙනෙක්වත් හොරකම් කරේ නැද්ද? කරා. හැබැයි ඒගොල්ලෝ පන්තියක් ඒගොල්ලෝ එහෙම යවන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම යවන්නේ නැහැ මතක තබා ගන්න. ඒගොල්ලෝ එකට ඉන්න පන්තියක්. ඔයගොල්ලෝ හිතන රනිල් වික්‍රමසිංහ මහත්තයා මහින්ද මහත්තයා හිරියදායි කියලා? පිස්සු. හරිද? එහෙම දාන්නේ නැහැ. මෙහෙම දානවාද? ඒගොල්ලෝ එක පන්තියයිනේ. එක කට්ටියනේ, එක මිතුරන්නේ. හරිද? ඒ නිසා මෙතන ඕනෑමටත් වඩා වැඩියෙන් අපිට පැහැදිලි මෙතන පන්තිමේ ප්‍රශ්නයක් දැන් තිබෙන්නේ. හැබැයි ඒගොල්ලෝ සමත් වුණා අපි පක්ෂ හැටියට බෙදන්න. හැබැයි අපි ශ්‍රමය වගුරුනකොට UMP කාර්ය ශ්‍රී ලංකා කාර්ය ભેදකින් තුර අපි හැම කෙනාම ශ්‍රමය වගුරුනවා. නේද? UMP ආණ්ඩුවක් තිනකොට නේද වී UMP ආණ්ඩුවක් තන UMP ගොවියගේ වී ටික වැඩි ගාණක් දීලා ගන්නවා. ආ UMP ගොවියෙක් කැවිලා තේ වී ටික විකුණන්න ටිකක් වැඩියෙන් දීලා ගන්න ඕන. ගන්නවද එහෙම වී? නැහැ. UMP ආණ්ඩුවක් තිනකොට ඉස්පිරිතාල ගේපුවාම UMP සමාජිකේ දොස්තර මහත්තයා කියනවාද? ආ UMP ආණ්ඩුවක් තියෙන්නේ. UMP සමාජයක ඇවිල්ලා තියෙන වැඩියෙන් ටිකක් දෙන්න ඕන බෙහෙත් දෙනවද එහෙම බෙහෙත්? නෑ. ශ්‍රී ලංකා JVP UMP අපි කාටවත් බෙහෙත් නැති ඉස්පිරිතාලේ. අපි කාටවත් එක මිලට අපි කාගෙත් එක මිලට වී ටික ගන්නෙ. බස් එක යනකොට එකට හිර වෙලා යන්නේ. කෝච්චිය එකට එල්ලිලා ඉන්නේ බවුල්ලු වගේ. නේ ශ්‍රී ලංකා කෝච්චියට නගිනකොටම ආ UMP ආණ්ඩුවක් තියෙන UMP සමාජයක ඇවිල්ලා ඉන්නේ දෙන්න ඕන සීට් එකක් දෙනවද එහෙම සීට්? නෑ. ඔක්කොම එල්ලිලා යනවා. දාඩිය පෙරාගෙන දූවිලි ගහගෙන නේද? එල්ලිලා ගිහිල්ලා මරදානෙන් බැලලා කියනවා අපි කොළ ඈ මොකට කියනවද දන්නේ. මම මේ කියන්නේ අපිව බෙදුවා. හැබැයි අපි ප්‍රශ්නේ එකට අපි පක්ෂ විදියට බෙදුවා. ඒ විතරක් නෙවෙයි අපි ජාතීන් විදියට බෙදුවා. සිංහල දෙමළ මුස්ලිම් කියලා අපි එන කොට ගන්න තත්ත්වයක් නිර්මාණය කරා. නේද? ඒ නිසා අද අපේ රටේ ජනප්‍රියම දේශපාලනේ මොකක්ද? අද අපේ රටේ ජනප්‍රියම දේශපාලන ජාතිවාදී. දකුණේ ජනප්‍රියම දේශපාලන සිංහල ජාතිවාදී. දෙමළ ජනතාවගේ ජනප්‍රියම දේශපාලන දෙමළ ජාතිවාදී. මුස්ලිම් ජනතාවගේ ජනප්‍රියම දේශපාලන අද ජනතාව ඇතුළේ ජනප්‍රියම දේශපාලන මුස්ලිම් ජාතිවාදී. මේක තමයි ඇත්ත. ඒ වෙනුවෙන් පෙනී හිටින ඒ වෙනුවෙන් කතා කරන අයට තන්දු දෙන්නේ. ඇයි? මේ කොට්ටාස තුන ඇතුළේම අද ජනප්‍රියම දේශපාලන වෙලා තියෙනවා ජාතිවාදී. ඒක හොඳයි මේ පාලකයන්. මුස්ලිම් ජනතාවගේ ගැටලු විසඳන්න ඕනේ නැහැ. මුස්ලිම් ජනතාව එක තැනකට තල්ලු කරලා ඒ නායකයන්ගේ ගැටලු ටික විසඳනවා. ඇමති කණ්ඩිකයි, සංස්ථා සභාතු කණ්ඩිකයි, තානාපති කණ්ඩිකයි. කොස් ඉවරයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕනද? එතන ඒගොල්ලෝ හැමදාමත් අපි බෙදුවා. හැබැයි අපි ශ්‍රමය වගුරුනකොට ශ්‍රමය තියෙනවද? මුස්ලිම් ශ්‍රමය, දෙමළ ශ්‍රමය, මේ සිංහල ශ්‍රමය කියලා ශ්‍රමය බලනවද? නැහැ. අපි ඔක්කොම ශ්‍රමය වගුරුන අය. අපි ජීවත් වෙන හැම කෙනාම වැඩ කරලා නේද? අපි ශ්‍රමය වගුරුනකොට ඒක භාෂාව මොකද්ද කියලා බලනවා. ඒ ශ්‍රමය ආගම මොකද්ද කියලා බලනවා. ඒ ශ්‍රමය සංස්කෘතිය මොකද්ද කියලා බලනවද? නැහැ. අපි ඔක්කොම ශ්‍රමිකයන්, වැඩ කරන අය. හැබැයි ඒක තමයි අපි අතර තියෙන පොදු සාධකය. අපි අතර තියෙන පොදු සාධකය තමයි අපි වැඩ කරන මිනිස්සු. වැඩ කරලා තමයි අපි ජීවත් වෙන්නේ. ශ්‍රමය අහලා තමයි ජීවත් වෙන්නේ. එහෙනම් අපි පොදු සාධකයේ ශ්‍රමය අපි කාව තියෙනවා. ඊට අමතරව අපි ගාව සංස්කෘතිම වෙනස්කම් තියෙනවා, අනන්‍යතාව තිබෙනවා. ඉස්ලාම් ධර්මය අදාරා ඉන්නවා, බුද්ධ ධර්මය අදාරා ඉන්නවා, හින්දු ධර්මය, කතෝලික ධර්මය නේ හදාන නේද? ඒ තමන්ගේ ආගමික විශ්වාසින්න, තමන්ගේ සංස්කෘතියන් තිබෙනවා, තමන්ගේ භාෂාවන් තිබෙනවා. ඒවට ඔක්කොම තියෙන්නේ අපේ පොදු සාධකයට උඩි යටි උඩින් නෙවෙයි. අපේ පොදු සාධකේ අපි ඔක්කොම වැඩ කරනවා, ඔක්කොම ධනය නිෂ්පාදනය කරනවා, අපි ඔක්කොම පීඩාවට පත් වී තිබෙනවා, අපි ඔක්කොම උඩ ඉන්න කණ්ඩායමකගේ සූරා කෑමට භාජන වෙලා තිබෙනවා. අපි ඔක්කොම මේ ප්‍රශ්නෙට මුහුණ දෙලා තිබෙනවා. එනිසා අපි අතර තිබෙන්නේ මොකද්ද? සංස්කෘතිකම වෙනස්කම්. අදහන ආගම වෙනස්කමක් තිබෙනවා, කතා කරන භාෂාව වෙනස්කම් තිබෙනවා.
එහෙම නැත්තන්නේද අපි අඳින පළඳින විදිහ අපේ සංස්කෘතිය වෙනස්කම් තිබෙනවා අපේ ආහාර වෙන වෙනස්කම් තිබෙනවා ඒ වෙනස්කම් ඉතින් වෙනස්කම් කියන්නේ රටකට හොඳ දෙයක් නරක දෙයක් නෙවෙයි එකම විදියට රටක් අපිට දකින්නට වඩා වෙනස්කම් සංස්කෘතියෙන් තිබෙන රටකට හොඳයි වෙනම සංස්කෘතික උත්සවයන් වෙනම අඳින පළඳින විදිය වෙනම ආගමික භක්තිය ඒක හොඳයි රටකට ඒ සංස්කෘතික සංකලන රටකට නරක දෙයක් නෙවෙයි හැබැයි මේ පාලකයන් සමත් වෙලා තිබුණා සංස්කෘතික වෙනස්කම් අපි අතර තියෙන ශ්‍රමයේ තිබෙන සමානකම අයින් කරලා සංස්කෘතික වෙනස්කම් උඩට අරගෙන අපි බෙදන්න සමත් වෙලා තිබෙනවා ඒ නිසා අද අපි හමු වෙ තිබෙන වගකීම මම හිතන අපේ මේ උපනායකතුමත් කරපු කතාවේදී පැහැදිලි කරා ආගමික නායකයන් වෙත පැවරී තිබෙන කාර්යභාරය ඇත්ත අද ගොඩක් ආගම් වලට වඩා දේශපාලන අද ආගම් වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඇත්තට මේ ආගම් වලට අද විශාලම ව්‍යසනය කරමින් තිබෙන දේශපාලනේ. දේශපාලකයන් තමන්ගේ බලය, තමන්ගේ කැත කිලිටි ගති පැවතුම් වසා ගැනීම සඳහා මෙවලම බවට පත් කරගන්නවා ආගම. කුඩු විකුණන කෙනා, එහෙම නැත්නම් නේද මහජනයාගේ දීපල් හොරකම් කරන කෙනා, මහා මර්ධනයක් කරන කෙනා ආගමට මුවා වෙලා තමගේ සියලු කැත කිලිටි ඉතිහාසය ගති පැවතුම් වහගන්න උත්සාහ කරමින් ඉන්නේ. එඳ අද අපේ රටේ ආගමට වී තිබෙන විශාල විනාශය තමයි මේ දේශපාලකයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ආගම උපයෝග කරගන්න. අපි පක්ෂයක් හැටියට අපිට දේශපාලනයක් තිබෙනවා, අපිට ආගමක් තිබෙනවා. හැබැයි අපි කිසි විටකත් දේශපාලනයයි ආගමයි මූ කරන්නේ නැහැ. ඔබලා දැකලා ඇති. කොතනකවත් අපි දේශපාලනයයි ආගමයි දේශපාලන අපේ කාර්යභාරයක් ආගම එහි නේද නායක කාර්කාදීන්ගේ කාර්යභාරයක් ආගම. දේශපාලනයේ ආගම මේකට පටලලා තිබෙනවා. ඒ නිසා අද ඇත්ත ආගම්වල තිබෙන ඒ ආගම්වල තිබෙන ඇත්ත මූල ධර්මික කරුණු යට ගිහිල්ලා උඩින් දේශපාලන කරුණු පටලවලා තිබෙනවා. ඒ නිසා අද ආගම් ලෙස අපිට බොහෝ ඇහෙන්නේ දේශපාලන කතිකාවත. මම හිතන්නේ වැඩිපුරම දේශපාලන කතිකාවත තමයි අද ආගම්වලට පත් වී තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා අපේ ආගමික නායකයන් තියෙන කාර්යභාරය තමයි ඒ ආගම්වල ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කරන ලද ඒ මූල ධර්ම මත පිහිටවීම මම හිතන්නේ විශාල අරගලයක්. ඒක තමයි වැඩ කරන ජනතාවට කරන් තියෙන හොඳම කාර්යභාරය. ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා විසින් දේශනා කරන ලද පදනම් මතට යලි ඒ ආගම් පිහිටවීම. මේ දේශපාලන විසින් විකෘති වී තිබෙන දේශපාලන තමන්ගේ බලයට උපයෝග කරගෙන තියෙන ආගම් වෙනුවට ආගම්වල සෑම සත්‍ය මූල ධර්ම මත පිහිටවීම මම හිතනවා ආගමික සාසුන් වහන්සේලාට ආගමික අපේ නායක කාර්යකාරී විශාල කාර්යභාරයක් කියලා. දේශපාලන ව්‍යාපාරය හැටියට අපිට කාර්යභාරයක් තියෙනවා. මම නැවතත් විශේෂ ස්තුතිවන්ත වෙනවා අපේ ජමාති ඉස්ලාම් සංවිධානයට. මෙවැනි විශේෂයෙන් මම මේකත් කියන අවංකවම කියන්නේ කිසි දෝෂාරෝපණයක් නෙවෙයි. පොදුවේ මුස්ලිම් ජනතාව කෙරෙහි ගොඩනැගෙමින් තිබෙන චිත්‍රයක් තිබෙනවා. ඔවුන් පොදු ප්‍රශ්න ගැන කතා කරනවා අඩුයි. තමන්ටම ආවේනික අනන්‍ය ප්‍රශ්න ගැන තමයි වැඩිපුර කතා කරන්නේ කියලා සාමාන්‍ය තියෙනවා මතයක් එහෙම. හැබැයි එහෙම තත්වයක් බිඳීම සඳහා ඒ වෙනුවට පොදුවේ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නේ, උන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නේ, ඔවුන්ගේ මා දැක්කා මේකේ ප්‍රධාන මූල අපේ අරමුණු තුන පැහැදිලි කරපුවාම ඒ සෑම අරමුණකම තිබුණේ මුස්ලිම් ඒ භක්තිකයන් හෝ ඒ ඉස්ලාම් ධර්මය අදහන්නම් පිළිබඳව පමණක් නොවේ පොදු වැඩ කරන ජනතාව පිළිබඳ සාකච්ඡාවකට අද මේ ජන සමාජයේ කැඳවෙමින් තිබෙනවා. ඒ සඳහා දරන ප්‍රයත්නට බෙහෙවින් අපි ස්තුතිවන්ත වෙනවා ජමාතේ සංවිධානයට. මොකද මේක සාමාන්‍ය නේද, සාමාන්‍ය තිබෙන්නේ ඔවුන්ට ආවේනික ප්‍රශ්න විතරක් කතා කරන එකක් කියලා නේද. ඒ වෙනුවට වැඩ කරන ජනතාව පිළිබඳව, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, සූරාකෑම පිළිබඳව කතා කරන මේ දරන ප්‍රයත්නය මම හිතනවා අපේ රටේ මුස්ලිම් සමාජයේ කෙරෙහි නව මානකින් නව කෝණයකින් පොදු ජනතාව බැලීම සඳහා දරන ඉතාමත් හොඳ සාධනීය ප්‍රවේශයක් ලෙස අපි සලකනවා. ඒ නිසා මේ දරන ප්‍රයත්නය සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොහෝ ප්‍රශ්නවලදී මා හිතනවා බොහෝ ප්‍රශ්නවලදී ඒ සංවිධානය දරන අදහස අපි අතර ඉතාමත් කිට්ටු එකඟතාවයන් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට දිගු දේශපාලන ගමන අපිට එකට යන්න පුළුවන් වේ කියන විශ්වාසයක් අපිට තිබෙනවා. මොකද අපි හැම දෙනාම මේ වෙනස් කිරීම සඳහා මෙදියත් වී තිබෙනවා. අපි මේ විඳින දුක, අපිට මේ අත්පත් වී තිබෙන ඉරණම, අපි යලි අපේ දරුවන්ට අත්පත් නෙමීමට වගකීම මේ වෙලාවේ ජීවත් වෙන පුරවැසියන්ගෙන් අපේ වගකීම. අපේ දරුවන්ට
මේරනම් මේ තත්ත්ව අපි අත්වීමට ඉඩකඩ ලබා නොදී යුතුයි. මම හිතන අපි කවුරුවත් අපේ දරුවන්ට මෙවැනි රටක් ඕනද? නීතිය කඩාවැටිච්ච රටක්, වංචාව දූෂණවලින් පිරිච්ච රටක්, වංචාව රජ ගෙදර, වංචාව කොහෙවත් නෙවෙයි තියෙන්නේ, හොඳේ වංචාව තියෙන රජ ගෙදර එතන තියෙන වංචාව. අහුවෙන්නේ කවුද? ජනාධිපති කාර්ය මණ්ඩලේ ප්‍රධානි නේද? මහින්ද රාජපක්ෂ මහත්තයා කාර්ය මණ්ඩලේ ප්‍රධානි, සෙනරත් ඇපපිට එළි ගාමිණී සෙනරත්, චන්ද්‍රිකා කුමාරතුංග මෙතනගේ කාර්ය මණ්ඩලේ ප්‍රධානි තමයි පීතිසනායක. දැන් එයා රිමාන්ඩ් එකේ. ඊළඟ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කාර්ය මණ්ඩල ප්‍රධානි තමයි මහනාම හිරේ. ඉතින් ජනාධිපතිවරුන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධාන හිරේ යනවනම් ඔව් ජනාධිපති ලේකම් ගියා. තානාපතිවරු ඇමරිකාවේ තානාපති මහින්ද මහත්තයාගේ ජාලි වික්‍රමසූරිය නඩුව තියෙන මොකද්ද? ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විකුණලා. හරිද? දැන් මන්දන මේ නිවේදන නිකුත් කළද? ජාලි වික්‍රමසූරිය මහින්ද මහත්තයාගේ මස්සිනාද කොයිද කිව්වද? ඥාතියෙක්. හරිද? ගිල දැම්මා ඇමරිකාවේ තානාපති කළා, තානාපතිගේ ගේවික්කා. දැන් නඩුව තියෙනවා. හරිද? ඊට පස්සේ රුසියාවේ තානාපති මහින්ද මහත්තයාගේ මස්සිනා නේද? උදයන්ග ඉතින් රතු නිවේදන නිකුත් කරනවා. මහ බැංකුවේ අධිපති හොරාකාලා හොයාගන්නත් නෑ. අපි අහනවා තමුන්නාසලා කොතනද මේ හොරකම තියෙන්නේ? දැන් කොතනද තියෙන්නේ නේද? අර සාමාන්‍යයෙන් අපේ කතාවක් වෙනවා, බුලත් මල්ලට හෙන ගැහුවාම කිල්ලෝට දිහා බලන්නවත් එපා කියලා. ගහ මුදුනට හෙන ගහලා තියෙන්නේ නේද? ගස මුදුනනේ. දැන් කාර්ය මණ්ඩල ප්‍රධානට ඔයගොල්ලෝ හිතනවද? දැන් මහනාම කාර්ය මණ්ඩල ප්‍රධානිට එයාට පුළුවන් ඕනනම් කාගෙන් හරි කීයක් හරි ගන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩ්‍රයිවර් රස්සාවක් දෙන්නම් කියලා. මට රුපියල් 5000ක් දෙන්න, මම ඔයාට ඩ්‍රයිවර් රස්සාවක් කරන් දෙන්නම්. එයාට ඒක කරන්න පුළුවන්. මොකද එයාගේ බල සීමාවට යටත්. එයාට ඕනනම් පුළුවන් නේද? ආ ජනාධිපති කාර්යාලයට අවශ්‍ය වෙන ආහාර ටික මිලදී ගන්න ඔයාගේ කේටරින් සර්විස් එකෙන් මට කීයක් හරි දෙන්න. ඒක එයාට කරන්න පුළුවන්. හැබැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියට පුළුවන්ද කන්තලේ සීනි සමාගමේ යකඩ දෙන්නම් කියන්නේ? කොහොමද යකඩ දෙන්නම් කියන්නේ? යකඩ දෙන්නම් කියන්න බෑ නියම. මොකද යකඩ එයාගේ අතේ නෙවෙයි තියෙන්නේ. එහෙනම් එයා දැන් මහනාම කියන රයිට් මම උඹට යකඩ දෙන්නම්, මට කෝටි 10ක් දීපන් කියනවා. ඔ කෝටි 50ක් දෙන්න කියලා දැන් 10ට අඩුවලා නේ, කෝටි 10ක් දෙන්නම් කියලා. දැන් මෙයා කෝටි 10 දෙන්න ලෑස්සි. කෝටි 10 10 දෙන්න මිනිහට මොකක් තියෙනවද විශ්වාසය? අනිවාර්යම යකඩ දෙක ලැබෙන්න ඕන. නැත්තම් දෙන්නේ නැහැ නේ කෝටි 10. එතකොට මහනාමට කොහොමද අනිවාර්යයෙන් යකඩ දෙන්නම් කියන්න පුළුවන්කම තියෙන්නේ? එනම් කාගෙර ගැරන්ටි එකක් තියෙන්න ඕනේ. එනම් මහනාම බෝකර්. ඔයගොල්ලෝ හිතන්න මේ පී දිසානායකයි මහනාමයි ඔය කෝටි දෙක අරගෙන ඒ කාර් එක ඇතුළ ගණන් කරන්නේ. ගණන් කරන්න ඕනේ ලැබිච්ච එකනේ දෙන්න බෙදා ගන්න ඉපේ. කීයක් හරි කමක් නැහැ. ඒ ගණන් කරන්නේ. තව කෙනෙකුට සහතිකයක් දෙන්න ඕනේ ලැබිච්ච ගාණ. මම තව කෙනෙක් වෙනුවෙන් ගාණක් අරන් එන්න ආවොත් තමයි මම මෙතන ගණන් කරලා බලනවා. ඇයි මම අරයට වග කියන්න ඕනේ? මෙතන මේ කෝටි දෙකේ කාර් එකේ තියන් ගණන් මේ හම්බෙච්ච කෝටි දෙක අරයි යන්නේ තියෙන්නේ. ගණන් කර කර ඉන්නේ ඇයි? ගණන් කර කර ඉන්නේ යාට හරියටම ගාණ තියෙන්න ඕන. ඇයි? එයා වෙන කෙනෙකුට වග කියන්න ඕන. කෝටි දෙකම තිප්ප කියන්නේ. කවුද ඒ වෙන කෙනා? ඒක අපි අහන්නේ. මේ නිකම් මහනාම හරි පීදිසා හරි පීදිසාට කොන නේද? අර දේව සංස්ථාවේ ලී ටිකක් දෙන්නම් කිව්වොත් එයාට ගන්න පුළුවන් කොමිෂන් එක. හැබැයි ඇඹිලි පිටේ යකඩ දෙන්නම් කියන්න බෑ එයාට. එනිසා මේ ඔක්කොම මතක තබා ගන්න. රටේ ඉහළම තැන් මේ කමිෂන් වලට මේ ගනුදෙනුවට අහුල් වෙලා තිබෙනවා. අපේ රට කිසි ආයෝජකකෙකින් නෑ මතක තබා ගන්න. හැම ආයෝජකයෙක්ම කප්පම් ගන්නවා. හැම ආයෝජකයෙක්ම කප්පම් ගන්නවා. එක පිරිසුදු ආයෝජකකෙකින් නෑ. මොකද සල්ලි දෙන්නේ මේ රටෙන්. ආයෝජක ඕනතර රස්සියදු වෙලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් කප්පම් දීලා තමයි ආයෝජක එන්න වෙලා තිබෙන්නේ. එනිසා අපේ රටේ හිස මුදුනට එන ගහලා තියෙනවා. රජ ගෙදර මේ වංචාවල් තියෙන මතක තබා ගන්න. මහජනක දීපල කෝටි ප්‍රකොටි ගන්න නාස්ති කරන පාලකයෝ මේ. ඔල හිතනවද අපේ නායකයෝ කියලා? ලැජ්ජයි. නායකයෝ කියන්න පුළුවන්ද මේගොල්ලන්? රජ ගෙදර ඇතුලේ නේද හොරකම් එතන වෙලාගෙන තියෙන්නේ. ගාමිණී සෙනර මහින්ද රාජපක්ෂ මහත්මගේ ගාමිණී සෙනරත් කියන කාර්ය මණ්ඩල ප්‍රධාන නෙවෙයි, මහින්ද රාජපක්ෂ මහත්මගේ භාණ්ඩාගාරික. එයාගා තමයි සල්ලි එකතු කරේ. ආ රියදුරු කෙනෙක් කිව්වේ ඇවිල්ලා එළියට නේ. ඡන්ද කාලේ චෙක්පත් මාරු කර ප්‍රමාණ ගැන අපි ගාව තියෙන විස්තර සමහරව. මම මේ කියන්නේ වංචාවෙන් දූෂණයෙන් වෙලිච්චි හොරක් මුලක් අපේ රට පාලනය කරන හොර මුලක් සොර මුලක්. එනිසා අපි හිතන අපිට අභියෝග ගන්නවත් වෙන අපේ දරුවන්ට මෙවැනි පාලනයක් මෙවැනි නායකයන් උරුම කරලා දෙන්න එපා. එනිසා අපි හැමදෙනාම මම හිතන අපිට එකට වැඩ කරන්න පුළුවන් ගොඩාක් සාධක තියෙනවා. අපි එකට වැඩ කරමු. අපි වෙනසක් කරමු. අවුරුදු 70ක් මේ ගමන් කරපු දේශපාලන ගමන් මාවත වෙනුවට
මේ රටේ වැඩ කරන ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් සමගින් ඉන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ජාතික සමගි ආර්ථික සමෘද්ධිය අත්පත් කරගන්න පාලනයක් අපි හදමු. සාහිතක වශයෙන් මේක හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි නම් හදන්න පුළුවන් රටක් ඇත්තෙත් නැහැ කියලා මතක තබාගන්න. ඒ කියන්නේ මොකක්ද? මෙච්චර මේ පාලකයන් විනාශ කරලා මේ රට මේ විදිහට තියෙනෝනේ. මේ විනාශ කරපු විදිහට මේ විදිහට තියෙන්න බෑ. හරි ඒ තරම් මේක වාසනාවන්ත ගුණයන් තියෙන රටක්. ඒ නිසා මේක හදන්න පුළුවන්. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන ජනතාවට මේට වඩා හොඳ ආර්ථිකයක් හොඳ ජීවන තත්ත්වයක් ලබා දීම වෙනුවෙන් වැඩ කරමු, එකතු වෙමු කියලා ආරාධනා කරමි. මම නතර වෙන බොහොම ස්තුතියි හැම දෙනාටම.